ඔබතුමාලාට බැයිද දැන් මේ වෙලාවේ ඇත්තටම දැන් කවුරු කියනවා මේක කරන්න බෑ කියලා. නමුත් මේ වෙලාවේ ওই පාර්ලිමේන්තුව විසිරවන්න කියලා බලකිරීමක් කරන්න බෑ. මොකද අපි දැන් එනකොට අපි දැන් වෙනදාට තියනවාට වඩා ආරක්ෂා වැඩි ප්‍රමාණයක් රතවාහනද ඒ කියන්නේ පොලිස් රතවාහන ආරක්ෂා ප්‍රමාණය සෑහෙන වැඩි කරලා දිනවා වෙනදාට වඩා. දැන් පාර්ලිමේන්තුව පට දවසකට කෝටි ගාණක් යනවා නම් මේ මේ පැත්තෙත් ඒ වගේම වෙනවා කියනවා නම් ඒ බලත් ඉන්නේ මහ ජනතාවට. එහෙම නම් ඔගේ තේරුමක් නැහැ මහ ජනතාව තවත් එන්න එන්න බීඩේට වැඩනේ. ඇයි ඔබතුමාලාට බැරි බල කරන්න පාර්ලිමේන්තුව විසිරවන්නේ? මෙහෙමයි පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් මේ ප්‍රශ්න විසඳනවා නම් ඒක එසේ කළ යුතුයි. පාර්ලිමේන්තුව විසිරෙව්වහම රටේ බංකොලොත් භාවය නැති වෙනවද? රට බංකොලොත් භාවයෙන් තුරන් වෙනවද? නැහැ. ඔය පාර්ලිමේන්තුවේ සංයුතිය මාරුවේ. ඔය දැන් තියෙන සංයුතිය මාරුවේ. ඉතින් පාර්ලිමේන්තුව විසිරවනවා නම් අනිවාර්යයෙන්ම ඒකට බහුතර බලය පාර්ලිමේන්තුවේ අවශ්‍යයි. පාර්ලිමේන්තුවට තමන් විසිරුවා ගන්න. ඉතින් ඒක නිසා මේ අපි එහෙම බහුතරය පාර්ලිමේන්තුවේ විපක්ෂයට බහුතරය නැහැ. විපක්ෂයට බහුතරය ලබා ගන්න අපි උත්සාහ කරන ඉදිරි කාලෙදී. මන්දතුවා ඔබ මේ විදිහට ගන්න බෑ. දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සුන්ගේ අතර තියෙන මතය ඇවිල්ලා මේ විශ්වාසය නැතිවීමනේ. ඔව්. දැන් ඔය ප්‍රශ්නේනේ දැන් මේ සියල්ලටම මුල දීලා තියෙන්නේ. එතකොට දැන් මේ විශ්වාසය නැති වෙන්න තවත් يعني ජාතිය අතර වශයෙන් බම්බරොත් භාවයට යන්නේ නැද්ද තවත්? නෑ මෙහෙමයි. ඔබ කියන එක හරි. ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ඕනේ. ඒකයි අපේ ඇමතිතුමා වෙල්ගම ඇමතිතුමත් අනුරාප ඇමතිතුමත් කිව්වේ. මේ විශාල කැබිනට් මණ්ඩල එහෙම නැත්නම් රාජ්‍ය ඇමතිලා පත් කර ගැනීම විසින් ඒ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒ වගේම අපි කොහොමවත් පිළිගන්නේ මේ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම අයින් කරලා දාලා ඒ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මේ ජනතාවගේම පාලනයක් කියලා ඔය විප්ලවකාරී ක්‍රියාවන් කරන ඒවා අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඒවට ඉඩ දිය යුතුත් නැහැ. මොකද මේ ඔය පිටිපස්සේ එන්නේ ඒකයි. මොකද මේ 225ක් ඔක්කොමලා මේ මංකොල්ල කෑවා කියන එක අපි පිළිගන්නේ නැහැ. මේ මිනිස්සු ගේ ඇතැම් අය එවැනි දේශපාලන මේ වගේ. හැබැයි ඉතින් අපේ පාර්ලිමේන්තුව හිටපු පිරිසක් එහෙම කරපු බව ඇත්ත. ඒ නිසා තමයි රට බංකොලොත් වෙලා තියෙන්නේ. ඉතින් මේක මේ 3-4 දෙනෙක් කරපු ක්‍රියාවලියක් මේ හැමෝම එක බෙදාගෙන හැමෝටම එක විදියට දඬුවම් දීම හැමෝම එක විදියට හෙලාතලා දැකීම සුදුසු නැහැ. ඉතින් පාර්ලිමේන්තුවේ බලනවා බහුතර බලය ලබා ගන්න. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඇතැම් විට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ යෝජනාවක් සම්මත කරගන්නත් පුළුවන්. හැබැයි පාර්ලිමේන්තුව විසිරෙව්වයි කියලා සංයුතිය මාරු නැයි කියලා රට බංකොලොත් භාවයෙන් මිදෙන්නේ නැහැ. ඒ වගේම අපි හිතනවා මේ රටේ මේ තත්වයෙන් ගැලවෙන්න තියෙන්නේ ආර්ථික උපාය මාර්ගයන් වෙනස් කිරීම කියන. ඒ ආර්ථික උපාය මාර්ගයන් වෙනස් කිරීම ගැනත් අපි කතා කරගෙන යනවා. මොකද අපි දන්නවා දීර්ඝ කාලයක් පැවතුණු අලාභ ලබන ආයතන, අකාර්යක්ෂමතාවය, වංචාව දූෂණය සහ ආර්ථික පෙළගැස්ම පිළිබඳ සහ ජාත්‍යන්තර වශයෙන් අපි අපනයන කර්මාන්තයට යොමුණු රටක් නොවීමේ ආදීනව තමයි අපි අද මුණ දෙන්නේ. සහ අධික ලෙස ණය ගැනීම සහ ගත්ත ණය වලින් ලැබුණු ලබා කරපු දේවල් වලින් ආපහු සැරයක් ආයෝජනය කරන්න ආයෝජනය පියවන්න අවශ්‍ය කරන මුදල් නොලැබීම. ඒක ආර්ථිකයේ අනිත් පැත්ත ගෙන්දා පාර්ලිමේන්තුවක් සංයුත වෙන්න ඕනේ. එවැනි ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් උළු ගෙඩි වලින්. ඒක විතරයි අපි කියන්නේ. ඒ නිසා ඒක පාර්ලිමේන්තු මැතිවරණේ කවදා තිබ්බත් ඒ தත්ත්වයේ උඩ අපි හැම පක්ෂයකටම කියලා තියෙන කරුණාකරලා මේක තේරුම් අරගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න කියලා. ඒක තමයි අපේ අරමුණ තියෙන්නේ. ඉතින් අපි අද අපි උත්සාහ කරනවා 113ක් හදාගෙන මේ தත්ත්වය වෙනස් කරන්න. ඉතින් අපි හිතනවා ඉදිරියේදී ඒක සාර්ථක වෙයි කියලා.